කලාවේ විවිධ මානයන් අතර සාහිත්‍ය පොතපත පරිශීලනය කරන්නෙකුට ලැබෙන දැනුම අත්දැකීම බොහෝ පුළුල්. ඇත්තටම යහපත් පොතක් පරිශීලනය කිරීම හරහා සමාජයක් යහදායි ලෙස ගොඩගන්න ලොකු ශක්තියක් වෙනවා, ලොකු ඉවහල් වීමක් සිදු වෙනවා. එනිසාම සිවුමන්සලේ අදත් අපි කාලය වෙන් කරනවා එවැනි කෘති කිහිපයක් පිළිබඳව, සාහිත්‍ය කලාව වෙනුවෙන් නිම වුණු කෘති කිහිපයක් පිළිබඳව කතා බහ කරන්න. අපිත් එක්ක එක්කාසු වෙන්නේ රසිකා විජේනායක. අයිබෝන්. ඔබ විසින් සම්පාදනය කරන ලද කෙටි කතා, නව කතා, ඒ වගේම සමාජ විද්‍යාත්මක ගවේෂණයක් ඇතුළත් කෘතියක් ඇතුළු කෘති කිහිපයක් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. මම කැමති රසිකා විජයනායක මහත්මිය මුලින්ම අහන්න, ඇත්තටම ලියන්න හිතෙන්නේ කොයි කාලෙද, ලිවීම පිළිබඳ අදහසක් එන්නේ කොයි විදිහටද? මම මගේ පාසල් කාලේ තමයි මුලින්ම මට ලියන්න ආශාව ඇති වුණේ. මගේ පාසල කුරුණෑගල මලියදේව බාලිකා මහාවිද්‍යාලයේ. එහිදී මම කෙටි කතා, නව කතා ලිව්වා පුංචි කාලේ ඉඳන්. ඒවා සඳහා මට වයඹ පළාතේ පාසල් සිසුන් අතර වයඹ පළාතේ සම්මාන ලැබුණා ඒ කාලේ. ඊට පස්සේ තමයි මම විශ්වවිද්‍යාලයට ප්‍රවිෂ්ට වුණේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයට. එහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී මම සමාජ විද්‍යා විශේෂවේදී උපාධිය තමයි හැදෑරුවේ. නමුත් ඒ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව මට සමාජ විද්‍යා කෘතියක් තමයි මුලින්ම මම කෘතියක් විදිහට නිර්මාණය කරේ, නීති විරෝධී මත්පැන් පවුල සහ සමාජය කියන කෘතිය. ඊට පස්සේ MSSC සමාජීය විද්‍යාපති පශ්චාත් උපාධිය මම කරා කැලණිය විශ්වවිද්‍යාලෙන්. ඊට පස්සේ දිගටම මම මට පළමු පොතට ලැබිච්ච ප්‍රතිචාරත් එක්ක මං සිංහල විෂයට දැක්වූ ආශාව සහ හැකියාවත් එක්ක මම ඊගාවට නවකතාවක් නිර්මාණය කරා, අසම්මත ලඳ කියයි කියලා. ඒ නවකතාවෙන් පස්සේ සිහින තාරුකා කියන කෙටිකතා සංග්‍රහය කරා. ඊට පස්සේ මට හරි ආසාවක් ආවා මේ තාරුකා ත්‍රිත්වයක කෙටිකතා සංග්‍රහයක් කරන්න. ඊට පසුව තමයි මම පැතුම් තාරුකා කෙටිකතා සංග්‍රහය අත්පිටපත වයඹ කලාරාජ්‍ය සම්මාන උළෙලට ඉදිරිපත් කරේ. එහිදී මට ඒ අත්පිටපත සඳහා වයඹ පළාතේ රාජ්‍ය සම්මාන හිමි වුණා. ඔබේ ප්‍රධාන විෂය බවට පත්වෙන්නේ සමාජ විද්‍යාව. ඇත්තටම සමාජ විද්‍යා ක්ෂේත්‍රය පිළිබඳ ගවේෂණය කරන්නෙකුට පුළුල් හැකියාවක් ලැබෙනවා සමාජයේ විවිධ අත්දැකීම් ඇසුරෙන් තමන්ගේ ප්‍රස්තුතයන් ගොඩනගා ගන්න. මං හිතන්නේ ඔබටත් ඒ විදිහ අත්දැකීම් රැසක් ලැබෙන්නේ නැති නේද? ඔව්, ඇත්තටම සමාජයේ දැකපු යථාර්ථවාදී කතා තමයි මේ කෙටි කතා සංග්‍රහය තුළ ඇතුළත් වෙන්නේ. අපි මෑතකදී අපිට දකින්න ලැබුණා දරුවකු කළු ගඟට විසි කරපු ඛේදනීය සිද්ධියක්. ඒ සිද්ධියේදී ඇත්තටම මම ගොඩක් කම්පාවටපත් වුණා, අම්මෙක් ඇයි මේ වගේ දෙයකට පෙළඹුණේ කියලා. ඊට පස්සේ ඒක ඇත්තටම සමාජ විද්‍යා දෘෂ්ටි කෝණයෙන් බලද්දී ඒ මවගේ තියෙන සමාජ ගැටලු බොහොමයක් මේ සිද්ධියට හේතුපාදක වුණා. මම ඒකට නිර්මාණාත්මකව සාහිත්‍ය රසයත් එකතු කරලා ඒ කතාව ඉතාම සංවේදී ජනක ආකාරයට මේ පුතේ ලේ කිරි කඳුලක මහිම කියන කතාව තුළින් නිරූපණය වෙනවා. රසික මහත්මිය, දැන් කෙටි කතාවක් නවකතාවකින් වෙනස් වෙන ලක්ෂණ බොහොමයක් තිබෙනවා. අර නවකතාවක තියෙන නිදහස කෙටි කතාවේ නෑ. ඉතාම ඉක්මනින් ඉවර කරන්න ඕන, ඒ ප්‍රස්තුතයට සාධාරණයක් සිද්ධ වෙන්න ඕන, සහ අහඹු ලෙස සිදුවී හැකි සිදුවීම් මාලාවක් ඇතුළත් වෙන්න ඕන. මේ පිළිබඳ හැදෑරීම ඔබ කොහෙන්ද ලබා ගත්තේ? ඇත්තටම විශේෂ හැදෑරීමක් මම කරේ නැහැ. මට හිතෙන්නේ මම ඇත්තටම විශේෂ හැදෑරීමක් කරලා නැහැ. මම පොතපත කියවලා තියෙනවා. ඒ ඇරුණුකොට විශේෂයෙන් ඒ ගැන පාඨමාලා හෝ කිසිම දෙයක් කරලා නැහැ. සහජයෙන් මට ලැබිච්ච හැකියාවත් එක්ක තමයි නවකතා, කෙටි කතා, ඇත්තටම ළමා කතාත් මම කරනවා. ළමා කතා සඳහා 2017 වර්ෂයේ ජාතික අත්පිටපත් කුසලතා සම්මානයක් මට හිමි වෙලා තියෙනවා. ඒ කතාත් මං ඉදිරියේදී පුංචි දරුවන්ට ඉදිරි නිර්මාණ විදිහට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට කියවන්න ලැබෙනවා දැන් මේ කෙටි කතා සංග්‍රහය බලද්දී ඔබ විවිධ තේමාවන්, විවිධ ප්‍රස්තුතයන් ඉලක්ක කරගෙන තමා මේ කෙටි කතා කිහිපය එක්කාසු කරන්නේ මේ කෘතියට. මොන වගේ අත්දැකීම්ද, මොන වගේ ප්‍රස්තුතයන්ද තිබෙන්නේ මේ කතාවල? ඇත්තටම සමාජයේ අපිට ගොඩක් දකින්න පුළුවන් ප්‍රස්තුතයන් තමා මේ නිර්මාණය සඳහා වාදක කරගත්තේ. අපේ රටේ බිහිසුණු යුද්ධයක් තිබ්බා කලක පටන්. ඒ යුද්ධයේදී රණවිරුවෝ ඉතා විශාල මෙහෙයක් කරා අපේ රට බේරාගන්න. ඒ රණවිරුවන්ට උපහාරයක් විදිහට මම පරම පූජා කෙටි කතාව ලියලා තියෙනවා ඔය කෘතියේ. ඒ පරම පූජා කෙටි කතාවට වස්තු බීජය කරගත්ත ප්‍රධාන තේමාව කරගත්තේ හසලක ගාමිණී කියන රණවිරුවන්ගේ චරිතය. ඒ චරිතය අදාළ කරගෙන තමයි පරම පූජා කෙටි කතාව නිර්මාණය කරේ.
ඇත්තරම අපේ රටේ බිහිසුණු යුද්ධේ නිමා කරන්න හිටපු අපේ පස්වන විධායක ජනාධිපති අතුගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා විශාල මෙහෙයක් කරා. එතුමන්ට කෘතගුණ සැලකීමක් වශයෙන් මේ පොතේ පිදුම තියෙන එතුමන්ට. එතුමන්ට තමා මම පෙබරවාරි 15 වෙනිදා මුලින්ම ගිහිල්ලා මේ කෘතිය එතුමාට පිළිගන්නුවේ. මේ විදිහට තමයි මේ කෘතිය සම්පාදනය වෙන්නේ. ඒ වගේම අපි දකිනවා නව කතාවක් තිබෙනවා, සමාජ විද්‍යාත්මක ගවේෂණයක් ඇතුළත් කෘතියක් තිබෙනවා. අපි ඒ පිළිබඳවත් සඳහන් කරමු. නවකතාවත් ඇත්තටම සමාජයේ අපිට දකින්න තියෙන නවකතා සිද්ධියක් ඇතුළත් කරගෙන තමයි නවකතාව නිර්මාණය වුණේ. ඒ සිද්ධිය අදාළ වෙන්නේ අසම්මත ප්‍රේමයකට පැටලිච්ච තරුණියකගේ කතාවක් තමයි මේකේ තියෙන්නේ. ඒ තුරින් ඇත්තටම සමාජයේ විවිධ පැතිකඩයන් විවිධ දෘෂ්ටි කෝණයන් නිර්මාණය ඇතුළත් වෙලා තියෙනවා මේ නවකතාව තුළ. මේ නවකතාවේ අවසානයේ ඇත්තට මේ සිද්ධියත් මම සමාජයේ දැකපු ඇත්තම සිද්ධියක් කිව්වොත් නිවැරදි. නමුත් ඒකට මම ඇතුළත් කරලා තව තවත් කාරණා මේක නිර්මාණය කරේ. ඇත්තටම කෙටි කතා විෂය පිළිබඳ නැත්නම් මේ කෙටි කතාව නවකතාව පිළිබඳව රසික මහත්මිය පුළුල්ව අධ්‍යයනය කරන පිරිසක් ඉන්නවනේ. හැබැයි ඔබ කිව්වා ඔබේ අත්දැකීම් එක්කාසු කරගනිමින් තමයි මේ කෘතිය රචනා කළේ කියලා. හැබැයි ඔබට 2018 වසරේ වයඹ පළාත් රාජ්‍ය කලා උළෙලේ විශිෂ්ටතම කෙටි කතා අත්පිටපතට හිමි සම්මානය ලැබෙනවා. එහෙම ඔබට මේ සම්මානය ලැබුණම මොකද හිතුනේ, දැනුනේ මොන වගේ හැඟීමක්ද? ඇත්තනම් මට ගොඩාක් සතුටු හිතුණා. මේ සම්මානයත් එක්ක මට ත්‍යාග හම්බුණා, ප්‍රසිද්ධියට පත් වුණා. මම රාජ්‍ය නිලධාරිනියක් වශයෙන් සේවය කරනවා වයඹ පළාත් රාජ්‍ය සේවයේ. එතකොට මට ඒත් එක්ක ලැබිච්ච ප්‍රතිචාරත් එක්ක ඇත්තටම සියුම් ආඩම්බරයකුත් ඇති වුණා. මොකද මං කිසිදු හැදෑරීමක් නැතුව, අනික මං කරපු විශේෂ උපාධිය සමාජ විද්‍යා විශේෂවේදී උපාධියක්. ඒත් මට සිංහල කරන්නෙත් නැතුව මට මේ වගේ ලියන්න ලැබීම ගැන මං සතුටු වුණා ඇත්තටම. ඔබේ පාසල මලියදේව බාලිකා විද්‍යාලය, කුරුණෑගල, ඒ වගේම සරසවිය, පේරාදෙණිය සරසවිය, මං හිතන්නේ මේ දෙකම සාහිත්‍යයට කලාවට ලැබෙන හොඳ තෝතැන්නක් නේද? අපි ඒ ගැනත් මතක් කරමු. ඔව්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇත්තටම මම ආදරෙන් සිහිපත් කරන්න ඕනේ. හිටපු සමාජ විද්‍යා අධ්‍යන අංශයේ හිටපු දැන් මහාචාර්ය එතුමා තමා මට කිව්වේ මගේ සමාජ විද්‍යා පර්යේෂණයේ දැකලා මේක ඇත්තටම කෘතියකට හොඳයි, කෘතියක් කරමු කියලා. අපේ ආර්ය ප්‍රකාශකයෝ වරකපොල මට හඳුන්වලා දීලා මුලින්ම ග්‍රන්ථයක් නිර්මාණය කරන්න අඩිතාලම උනන්දුව ඇති කරේ. මට චූටි කාලේ ඉඳන් තිබිච්ච ආසාවක් තමයි පොතක් ලියන්න ඕනේ කියන එක. ඒකට හොඳම තෝතැන්නක් වුණා පේරාදෙණිය විශ්වවිද්‍යාලය. පාසලත් එහෙමයි. පාසලේදී මම කිව්වේ මම සාහිත්‍ය තරඟවලින් දිනලා, වයඹ පළාතෙන් දිනලා, ඒ ලැබපු ජයග්‍රහණත් එක්ක පුංචි කාලෙම මගේ හිතට ආවා මම කවදා හරි පොතක් ලියන්න ඕනේ කියලා. ඒ අතරතුර වයඹ පළාත් රාජ්‍ය සේවයේ නිලධාරිනියක් ලෙසත් කටයුතු කරනවා. ඒ රාජකාරි අතරතුර ලියන්න සාහිත්‍ය වෙනුවෙන් කලාව වෙනුවෙන් ඉඩක් වෙන් කර ගැනීමත් විශේෂයි. ඉදිරියේ මොන වගේ බලාපොරොත්තුද තියෙන්නේ මේ සාහිත්‍ය කලාව සම්බන්ධයෙන්? සාහිත්‍ය මම හිතන්නේ ඇත්තටම මං ජීවත්ව ඉන්න තාක් කල් ලියන එක මම අතාරින්නේ නැහැ. මං ආසයි තව තවත් විවිධ ඇත්තටම ළමා කතා, කෙටි කතා, නව කතා ඒ තුළින් සාහිත්‍ය පෝෂණය කරන්න මං කැමති. අනික දැන් දරුවන්ගේ කියවීමේ රුචිය අඩු වෙලා තියෙනවා. ගොඩක් අය වෙන වෙන දේවල් වලට යොමු වෙලා තියෙනවා. දරුවන්ගේ කියවීම රුචිය වඩවන්නත්, ඒ වගේම පෑන හසුරවල යමක් දරුවන්ට යහපත් දෙයක්, අපේ අනාගත දරු පරපුරට යහපත් යමක් හිතට ලැබෙන විදිහේ දෙයක් ලියන්න මං කැමති. ඇත්තටම මේ හැම කතාවකින්ම මේ කෙටි කතා සංග්‍රහය තුළ වුණත් තියෙන කෙටි කතා තුළින් දරුවෙකුට වුණත් යම් ආදර්ශයක් ගන්න කතා තමයි තියෙන්නේ. ඒ නිසා ඒ වගේ දෙයක් කරන්න දරුවන්ගේ කියවීමේ රුචිය වඩවන්න, ඒ වගේම ලිවීමේ ආශාව ඇති වෙන විදිහේ යමක් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම ඔබ ලැබූ අත්දැකීම් සමුදාය පොදු පාඨක පිරිසට ලබා දෙන්න කරපු හොඳ උත්සාහයක් විදිහට අපි පැතුම් තාරුකා කෙටි කතාව හඳුන්වලා දෙනවා. මේ ගමනේ එද්දි ස්තුති කරන්න ඕන අය, උදව් කරපු අයත් ඇති, අපි එයත් මතක් කරමු. ඇත්තටම ස්තුති කරන්න ඕන මගේ අම්මා තාත්තා මට ගොඩාක් උදව් කරා. තාත්තටත් හොඳ සිංහල හැකියාවක් තියෙනවා, මටත් ඒ හැකියාව එන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම මගේ මහත්තයා මහේෂ් කුලසේකර මට හැම දේටම හෙවණැල්ලක් වගේ උදව් කරා මට හැමදාමත්.
පූජනී කුලසේකර දුව සහ තේනුක කුලසේකර මගේ පුතත් ඒ හැම දෙයකටම මට උදව් කරා. රේනුකා විජේනායක කියන්නේ මගේ අක්කා. එයා සිංහල ස්පෙෂල් කරි කැලණිය විශ්වවිද්‍යාලයෙන්. ඇත්තටම මේ සෝදුපත් බලද්දිත් මට එයා සමහර දේවල් වලට අක්ෂර වින්‍යාස ඒ වගේ දේවල් මම එයා එක්කත් බෙදා හදාගත්තා අහගත්තා. ඉතින් ඒගොල්ලෝ ඔක්කොටම මම ස්තුතිවන්ත වෙනවා මේ මහත්තයා. ඔබේ සාහිත්‍ය කලා දිවියට වඩා යහපත් හෙට දවසක් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සමු ගන්නවා. බොහොම ස්තුතිවන්ත වෙනවා රසිකා විජේනායක මහත්මිය. මේ කෘති කියවීම හරහා ඔබටත් ඔබේ ජීවිතයට සාහිත්‍ය පිළිබඳ ලොකු අත්දැකීමක් ලබා ගන්න පුළුවන් කියලා අපි සඳහන් කරනවා. සමු ගන්නවා සිවුමන්සලෙන් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.